ආයුබෝවන්, තෙරුවන් සරණයි. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය 10 ශ්‍රේණියේ දෙවනි පාඩම. නමදිමු, අගයමු, මහසඟරුවනා කියන පාඩම. අහන්න, බලන්න, මතක තියාගන්න. භික්ෂුන් වහන්සේලාටින් සිදුවන ජාතික සේවාවන්. භික්ෂුන් වහන්සේලාටින් සිදුවන ජාතික සේවාවන් මේ පාඩමේදී අපි සාකච්ඡා කරනවා. අපි බලමු මොනවද තොරතුරු පාඩමේ අන්තර්ගත වෙන්නේ කියලා. විදුහල්පතිවරයෙකු නාහිමියෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරෙහි මහත් උනන්දුවක් දැක්වූහ. අරලියතැන්න විහාරස්ථානයේ වැඩ හිටපු නායක හාමුදුරුවන් වහන්සේ අපවත් වීම නිසා ඒ ආදාන පූජෝත්සවය අවස්ථාව වෙනුවෙන් සකස් වෙච්ච පත්‍රිකාවක් සම්බන්ධ කරගෙනයි මේ පාඩම සකස් වෙලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ පිළිබඳ තොරතුරු සඳහන් කරන අරලියතැන්න පාසලේ වර්තමාන විදුහල්පතිවරයා තමයි මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ විදුහල්පතිවරයෙක් විදිහට අවුරුදු 30ක් කටයුතු කළා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි මහත් වූ උනන්දුවක් දක්වපු භික්ෂුන් වහන්සේ නමක් තමයි අරලියතැන්න විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ. ප්‍රාථමික පාසලක් වූ අපේ ගමේ පාසල, අරලියතැන්න ගමේ පැවතිලා තිබුණු පාසල, පැවතුණු පාසල ප්‍රාථමික පාසලක්. මේ පාසල මහ විදුහලක් බවට පත් වී ඇත්තේ අපවත් වී වදාළ නායක හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාමයි. මහා පාසලක් බවට, ප්‍රාථමික පාසල්, කනිෂ්ඨ විද්‍යාල, මහා විද්‍යාල, ජාතික පාසල්, පළාත් පාසල් මේ විදිහට පාසල් වර්ග බොහොමයක් පවතින. ප්‍රාථමිකව පැවතුණු පාසලක් තමයි අරලියතැන්න ගමේ පැවතිලා තියෙන පාසල. මේ පාසල මහා විද්‍යාලයක් බවට පත් කරලා තියෙන්නේ ගෞරවනීය නායක හාමුදුරුවෝ. ඒ තුලින් දෙස් විදෙස් සුපතල විද්වතුන් බිහිවීම පිළිබඳව උන්වහන්සේ සිහිපත් කරනු ලැබී මහත් සතුටු. මේ පාසල මහා විද්‍යාලයක් බවට පත් කළාට පස්සේ, මහා විදුහලක් බවට පත් කළාට පස්සේ දෙස් විදෙස් ලංකාව තුළ ප්‍රසිද්ධ, විදේශයන්වල ප්‍රසිද්ධ විද්වතුන් බොහෝමයක් බිහි කරන්න පුළුවන් වෙච්ච පාසලක් බවට පත් වෙලා තියෙනවා කියලායි දක්වන්නේ. ජාතිකමය සේවාවක් විදිහට පාසල් ආරම්භ කිරීම, පාසල් සංවර්ධනය කිරීම, පාසල් තුළ අධ්‍යාපනික මට්ටම ඉහළ නැංවීම කියන කරුණු සලකලා බලද්දී භික්ෂුන් වහන්සේලා අතින් ආරම්භ වූ පාසල්, සංවර්ධනය වූ පාසල් විශාල සංඛ්‍යාවක් ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේ එක් හාමුදුරු කෙනෙක් පිළිබඳව තමයි කතා කරන්නේ, එක හාමුදුරුවන් වහන්සේ නමක් පිළිබඳව. උන්වහන්සේ සිදු කරන ජාතික මෙහෙවර තමයි අරලියතැන්න ගමේ පැවතුණු ප්‍රාථමික විද්‍යාලයේ මහා විදුහලක් බවට පත් කරලා දෙස් විදෙස් සුපතල විද්වතුන් පිරිසක් බිහි කරන්නට පාසල දියුණු කිරීම. දහම් පාසල ආරම්භ කර දහම් අධ්‍යාපනය තුළින්ද නාහිමියෝ බෞද්ධ දරුවන් හැඩ ගැස්සූහ. දහම් පාසලක් ආරම්භ කරලා දහම් අධ්‍යාපනය තුළිනුත් නායක හාමුදුරුවෝ බෞද්ධ දරුවන් හැටගස්වනවා. දැහැමි ගති පැවතුම් වලින් පෝෂණය වූ ළමා පරපුරක් බිහි කිරීමට උන්වහන්සේට හැකි වූයේ එබැවින්. ධාර්මික වූ ගතිගුණ වලින් පෝෂණය වෙච්ච ළමා පරපුරක් සිසුන් පිරිසක් බිහි කරන්නට උන්වහන්සේට හැකියාව ලැබෙනවා දහම් පාසලක් ආරම්භ කිරීම නිසා. අපවත් වී වදාළ නායක මාහිමිපාණන් විසින් සිය ආචාර්යපාදයන් වහන්සේ සිහි කිරීම උදෙසා ආරම්භ කරන්නට යෙදුණු පිරිවෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය උදෙසා දැල්ලූ මිනි පහනක් විය, මැණික් වලින් සකස් කරන්නට යෙදුණු පහනක් වගේ. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය ලබන්නේ පිරිවෙන් ආයතනවල. මේ අරලියතැන්න විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේ තමන්ගේ ආචාර්යවරයා සිහිපත් කරලා පිරිවෙනක් ආරම්භ කරන භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලැබීම සඳහා විතරක් නෙමෙයි, ප්‍රාචීන භාෂා පිළිබඳ නිපුණයෙකු වහන්සේ නිරතුරුවම සිය
සිසුන්ද ඒ සඳහා යොමු කළහ. ප්‍රාචීන භාෂාවන් අධ්‍යයනය කරන ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන කියලා විභාගයන් පවතිනවා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන්. උන්වහන්සේලාගේ ගාම්භීරත්වය පිණිස හේතු වෙන, පාණ්ඩිත්‍ය පෙන්눔 කරන්නට හේතු වෙන විභාගයන් තමයි ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් සංවිධානය කරන විභාගවලට පෙනී සිටීම. භික්ෂුන් වහන්සේලා වැදගත් භික්ෂුන් වහන්සේලා බවට පත් කිරීමට මුළු ලෝකෙම පිළිගත්ත විභාගයක් බවට පත් වෙනවා ප්‍රාචීන භාෂා පිළිබඳ විභාගයක්. ඉතින් ඒ පිළිබඳව මන අවබෝධයක් නිපුණත්වයක් තිබුණු භික්ෂුන් වහන්සේ නමක් තමයි අරලීතැන්නේ නායක හාමුදුරු. උන්වහන්සේ මේ ප්‍රාචීන භාෂා පිළිබඳව අධ්‍යාපනයට යොමු වෙන්නට සිස්ස භික්ෂුන් වහන්සේලා නිතරම යොමු කරවනවා. පැවිදි පඬිවරු රසක් හේතුණින් ජාතියටම දායාද වූහ. ඒ නිසා පැවිදි පඬිවරු විශාල සංඛ්‍යාවක් ජාතියට දායාද වෙනවා. විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන සඳහම් මග පෙරපාසල ගැනද නායක මාහිමිපාණන් වහන්සේ විසින් විශේෂ අවධානයක් යොමු කරන ලදී. විහාරස්ථානවල පවතින වර්තමානයේදී විශාල සංඛ්‍යාවක් ලදරු පාසල් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහම් මග කියන පෙරපාසල පාසල් යෑමට පෙර දහම් අධ්‍යාපනය සමග සිරිත් විරිත් සමග පන්සල ඇසුරු කරගෙන බෞද්ධ ළමා පරපුර හැඩගස්වන්නට හේතු වෙනවා විහාරස්ථාන සම්බන්ධ කරගෙන පවතින ලදරු පාසල් තුලින්. ඉතින් මේ අරලියතැන්න විහාරස්ථානයේ පවතිනවා සඳහම් මග කියන පෙරපාසල. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන ලදී. අරලියතැන්න හාමුදුරුව විශේෂ අවධානයක් යොමු කරනවා මේ සඳහම් මග ලදරු පාසලට. තෙරුවන් ඇසුරෙන් ලොව දකින දරුවා අනාගතයේදී හිතකාමී පුරවැසියෙකු වන බව උන්වහන්සේ තරයේ විශ්වාස කළහ. තෙරුවන් ඇසුරේ ලෝකේ දකින්න හුරු වෙන පුංචි දරුවෝ අනාගතයේදී හිතකාමී පුරවැසියන් බවට, පුද්ගලයාට හිතකාමී, සමාජයට හිතකාමී විදිහේ පුද්ගලයෙක් බවට පත්වෙනවා කියලා තදින් විශ්වාස කරලා තියෙනවා. අපවත් වී වදාළ නාහිමියන් වෙතින් සිදු වූ මෙහෙය සංඛ්‍යාත්මකව ගණනය කළ නොහැකි. සංඛ්‍යාත්මකව ගණනය කරන්නට බැහැ මෙහෙවර කොච්චරක්ද කියලා. උන්වහන්සේ නිරතුරුවම ගිහියාගේ ලෞකික සුභසිද්ධිය සඳහා මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය සඳහාද මඟ පෙන්වුව. සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් අතින් සිද්ධ වෙන්නට ඕන කාරණාවන් දෙකක් අපි මීට කලින් පාඩම්වලදී සාකච්ඡා කළා. ඒ තමයි භික්ෂුන් වහන්සේ විසින් පුද්ගලයාගේ ලෞකිකත්වය ආධ්‍යාත්මය කියන දෙකම සංවර්ධනය කිරීම සඳහා, සංවර්ධනය කර ගැනීම සඳහා අවධානය යොමු කළ යුතුයි. උන්වහන්සේ ඒ කාර්යයන් දෙකම සිදු කරනවා. බෞද්ධ ජනතාව ලෞකික වශයෙන් සැපවත් වෙන්නට, ලෞකික වශයෙන් ආර්ථික තත්ත්වයන් දියුණු කරගන්නට, සමාජීය තත්ත්වයන් දියුණු කරගන්නට කටයුතු කරන පිරිසක් බවට පත් කළ යුතුයි. ජාතිකමය වශයෙන් භික්ෂුන් වහන්සේලා ඒ කාර්ය වර්තමානයේදී සිද්ධ කරනවා. තමන්ගේ ජීවිතයන් සාර්ථක කරගන්න, ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා බෞද්ධ දර්ශනය ඉගැන්වෙන ක්‍රමවේදවලට අනුව දේශපාලනික මේ තත්ත්වයන් සංවර්ධනය කරගෙන හිතකාමී පාලකීන් බවට පත්වීමට, මේ කියන කාරණාවන් තුළින් ලෞකිකත්වය සංවර්ධනය කරගන්නටත්, ලෝකෝත්තරත්වය සංවර්ධනය කරගන්නටත් අවශ්‍ය මඟ පෙන්වීම භික්ෂුන් වහන්සේලා අතින් සිදු වෙනවා. පන්සල හා ගම අතර අන්‍යෝන්‍ය වශයෙන් බැඳීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ නිරතුරුවම කල්පනා කළ, නිතරම කල්පනා කරපු දෙයක් තමයි පන්සල සහ මිනිසුන් අතර මනාව සහයෝගයක්, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතින්නට ඕන කියලා. ඒ සඳහා මඟ පෙන්වනවා භික්ෂුන් වහන්සේලා සහ ගිහියන් අතර පවතින්නට ඕන සහ සම්බන්ධතාවය පිළිබඳව අවධානය යොමු කරලා, ඒකෙහි අවධානයෙන් මේ අරලීතැන්නේ හාමුදුරුවන් වහන්සේ ජනතාව යොමු කරවනවා, පෙළගස්වනවා. එම බැඳීම ගිහි පැවිදි දෙපක්ෂයටම බෙහෙවින් ඵලදායී විය. ගිහි පැවිදි සම්බන්ධතාවය ගිහි පක්ෂයටත් පැවිදි පක්ෂයටත් කියන දෙපක්ෂයටම ගොඩක් වැදගත් වෙනවා. ගිහියාගේ උදව් උපකාර පැවිද්දාටත්, පැවිද්දාගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ලෞකිකත්ව සංවර්ධනය සඳහා අවශ්‍ය කරන උපදේශනය ලබා ගැනීමත් ගිහියාට ගොඩක් වැදගත් වෙනවා.
විහාරස්ථානයේ මෙන්ම ගමද සංවර්ධනය කරමින් භික්ෂු නායකත්වය යටතේ සහජීවනයෙන් ක්‍රියා කිරීමට ගම්වැසියෝද එමගින් පෙළඹුණා. විහාරස්ථානයේ වගේම ගමත් සංවර්ධනය කරගෙන භික්ෂු නායකත්වය යටතේ සහජීවනයේ හැමදෙනාම සමාන විදිහට ජීවත් වෙමින් ක්‍රියා කරන්නට පෙළඹෙනවා යොමු වෙනවා ගම්වැසියන් හැමදෙනාම විහාරස්ථානයේ පදනම් කරගෙන. විහාරස්ථානයේ වගේම ගමත් සංවර්ධනය කරනවා භික්ෂූන් වහන්සේගේ නායකත්වයේ යටතේ සහජීවනයෙන් යුක්තව කටයුතු කරන්නට යොමු වෙනවා ගම්වැසියන් භික්ෂූන් වහන්සේගේ නායකත්වය පදනම් කරගෙන. නායක මාහිමියන් පෙන්වූ මග වඩින උන්වහන්සේගේ ශිෂ්‍ය යතිවරයන් වහන්සේලාගෙන්ද ඒ මහා මෙහෙවර අප වෙනුවෙන් ඉදිරියට ඉටුවනු ඇත. ඒ විතරක් නෙවෙයි, ඒ අරලිය තැන්නේ නායක හාමුදුරන් වහන්සේගේ මග ගමන් කරන උන්වහන්සේගේ ශිෂ්‍ය යතිවරයන් වහන්සේලා ඒ මහා මෙහෙවර ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය උපදේශය ආදර්ශය ලබාගෙන තිබෙනවා. එනිසා උන්වහන්සේලා අනාගතයේදී ඒ විදිහේ පරමාදර්ශී චරිත විදිහට ගමත් ගමේ ජනතාවත් ප්‍රදේශයත් ගමේ අධ්‍යාපනයත් භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනයත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරගනිමින් කටයුතු කරන තත්ත්වයට පත් වෙනවා. මේ සියලු සමාජ කාර්යයන්හිදී නායක හිමියන් වෙත එල්ල වූ අභියෝගද අපමණි. ඒ විදිහට කටයුතු කරගෙන යනකොට ගිහි පැවිදි කියන දෙපක්ෂයටම විවිධාකාර වූ අභියෝගවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ සෑම විටම උන්වහන්සේ රැකගනු ලැබුවේ මහා පෞරක් ලෙසින් වට වූ ජනතාව විසින්. ඒ වගේ අභියෝග එනකොට භික්ෂුන් වහන්සේට වැදගත් වෙන කාරණේ තමයි තමන්ගේ වටේ ඉන්න ජනතාව, තමන්ට සිව්පසයෙන් උපස්ථාන කරන ජනතාව. ඒ අභියෝග වලට මුහුණ දීමේදී භික්ෂුන් වහන්සේට ගොඩක් වැදගත් වෙනවා. එදත් අදත් නොබියව වීරෝදාර සෙන්පතියන් ලෙස ප්‍රබල සමාජ සේවාවන්හි යෙදෙන මහා සංඝරත්නය, මහා සංඝරත්නය සබල සේනාවක් වගේ වීරෝදාර සෙන්පතියන් පිරිසක් වගේ තමයි සිටින්නේ. නොඑක ආකාරයේ බාධාවන් පැමිණෙද්දී සමාජ සේවාවන්හි යෙදෙන මහා සංඝරත්නයේ රැක ගැනීම ගිහි අපගේ ප්‍රබල යුතුකමකි. අවට ගියාට කරන කාර්යයක් නෙවෙයි, අපේ විශාල යුතුකමක් බවට පත් වෙනවා භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම. උන්වහන්සේලා අපගේ කුල දෙවියෝ වෙති, අපගේ මේ ජාතියේ දේවතාවු බවට පත් වෙනවා. බමරා මල නොතලා රොංගන්නාන්සේ භික්ෂුන් වහන්සේ සමාජයට බරක් නොවන ආකාරයෙන් සැදැහැවතුන්ගේ ප්‍රත්‍ය පහසුකම් අතිශයින් කාරුණික ලෙස ලබා ගත යුතුයයි බුදුරජාණන් වහන්සේ වදාළහ. භික්ෂුන් වහන්සේලා අවධානය යොමු කරන්නට ඕන අවස්ථාවක් තමයි බමරා මල නොතලා රොංගන්නාන්සේ බමරස්සේ විරියතෝ කියලා දක්වන්නේ. බමරා මල නොතලා රොංගන්නාන්සේ භික්ෂුන් වහන්සේ සමාජයට බරක් නොවී කාරුණික සිතින් යුක්තව ප්‍රත්‍ය පහසුකම් ලබා ගනිමින් කරුණාවෙන් යුක්තව කටයුතු කරන්නට ඕන. අපේ නායක මාහිමියෝ ඊට කදිම ආදර්ශයකි. ඒ සඳහා කදිම ආදර්ශයක් බවට පත් වෙනවා. කිසිදු කෙනෙක්ට කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැතිව තමන්ගේ ප්‍රත්‍ය පහසුකම් සලසා ගනිමින් කටයුතු කරපු භික්ෂුන් වහන්සේ නමක් තමයි අරලේ තැන්න ගමේ පන්සලේ හිටපු නායක හාමුදුරුවෝ. අරලියතැන්න ගම්මානයේ සාමකාමී සහජීවනයෙන් යුත් සොඳුරු ගම්පියසක් බවට පත් වූයේ නායක මාහිමියන්ගේ බුද්ධි මහිමය නිසායි. අරලියතැන්න ගම්මානයේ සාමකාමී සහ සහජීවනයෙන් යුක්ත සොඳුරු ගම්මානයක් බවට පත් වෙනවා, ගම්පියසක් බවට පත් වෙනවා. ඒ සඳහා හේතු වෙන්නේ නායක හාමුදුරුවන්ගේ බුද්ධි මහිමය. එහෙනම් ගමක සිටින භික්ෂුන් වහන්සේගේ බුද්ධි මහිමය ඒ ගම තුළ සාමකාමී සහජීවනයෙන් යුක්ත සොඳුරු තත්ත්වයක් ඇති කිරීම සඳහා පාවිච්චි කළ යුතුයි. භික්ෂුන් වහන්සේ පරමාදර්ශී චරිතයක් ඇති කරගෙන සාමකාමී සහ සහජීවනයෙන් ජීවත් වීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම ගම තුළ ඇති කරන්නට ඕන. ගිහියා පවින් වළක්වා පිනෙහි පිහිටුවමින් මෙලොව පමණක් නොව පරලොවද සුඛිත මුදිත කර දීම උදෙසා නිරතුරුවම ක්‍රියා කරනු ලැබුවේ අපේ නායක හිමියන් මාහිමියන්ට තමන් වහන්සේ කළ කුසලානුභාවයෙන්ද අප විසින් සිදු කරනු ලැබූ සියලු පින් මහිමයෙන්ද අමා මහ නිවන් සුව අත්වේවා. ඒ විදිහට කටයුතු කරන අරලිය දැන්නේ හාමුදුරුවන් වහන්සේගේ අපවත් වීම අවස්ථාවේදී
දායක සභාව විසින් සකස් කරපු පත්‍රිකාවට තොරතුරු ඉදිරිපත් කරපු අරලිය තැන්න විදුහලේ වර්තමාන විදුහල්පතිවරයා සඳහන් කරනවා. ගිහියා පවින් වලක්වා පිනෙහි පිහිටුවමින් මෙලොව පමණක් නොව පරලොවද සුඛිත මුදිත කර දීම උදෙසා නිරතුරු ක්‍රියා කරනු ලැබූ අපේ නායක මාහිමියන්ට මෙලොව පමණක් නොවේ පරලොවත් සුඛිත මුදිත කරගන්නට මඟ පෙන්වපු නායක හාමුදුරුවන්ට තමන් වහන්සේ කළ කුසලානුභාවයෙන්ද උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ විශාල වශයෙන් සමාජ මෙහෙවරයන් සිද්ධ කළා. ඒ පුණ්‍යානුභාවය කුසලානුභාවයත් අප විසින් සිදු කරනු ලැබූ සියලු පින් මහිමයෙන්ද අමා මහ නිවන් සුවත් වේවා. අපි හැම දෙනාගේම බෞද්ධයන්ගේ අවසාන ප්‍රාර්ථනය වෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම. එහෙමනම් උන්වහන්සේ සිදු කරන්නට යෙදුණු සියලුම සමාජ සේවාවන්, ජාතික සේවාවන් ඒ හැම එකක්ම උන්වහන්සේගේ කුසල ශක්තියින් වර්ධනය කරගන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒ ශක්තිය හිමි වෙලා උන්වහන්සේට නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව කරමින් ඒ පත්‍රිකාවේ තොරතුරු හමාර වෙනවා. පාඩමේ සාරාංශය ශ්‍රී ලාංකික සංගරුවනෙහි සමාජ නායකත්වය හා ආගමික ජාතික මෙහෙවර අති විශිෂ්ටයි. ශ්‍රී ලංකාව තුළ කටයුතු කරන සංගරුවන සංඝ සමාජයේ නායකත්වය හා ආගමික ජාතික මෙහෙවරයන් අති විශාල ප්‍රමාණයක් පවතිනවා. පුද්ගලයෙකුගේ උපතේ ඉඳලා මරණය දක්වා සෑම වැදගත් අවස්ථාවකදීම මඟ පෙන්වීම හා ආශිර්වාද ලබා දෙන මහා සංඝරත්නය රැක ගැනීම ගිහියන්ගේ, ගිහි ජනතාවගේ යුතුකමක් බවට පත්වෙනවා. ක්‍රියාකාරකම සංඝරත්නයෙන් සිදුවන ජාතික සේවාවන් තුනක් ලියන්න. මේ පාඩමේ අපි දීර්ඝව සාකච්ඡා කළා අරලියතැන්න විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වහන්සේ මූලික කරගෙන භික්ෂුන් වහන්සේලා අතින් සිදුවන ජාතික සේවාවන් මොනවද කියලා. ඉතින් විභාගයේදී භික්ෂුන් වහන්සේලා අතින් සිදුවෙන ජාතික සේවාවන්, ආගමික සේවාවන්, සමාජීය සේවාවන් මේ විදිහට ප්‍රශ්න යොමු වෙලා තිබෙනවා. ඒ නිසා වෙන වෙනම ඔබ හැදෑරිය යුතුයි භික්ෂුන් වහන්සේලා අතින් සිදුවෙන සේවාවන් පිළිබඳව. භික්ෂුන් වහන්සේලා අතින් සිදුවෙන සේවාවන් මනාව නිවැරදි විදිහට වටහා ගත යුතුයි. සේවාවන් ජාතික සේවාවන්ද, ආගමික සේවාවන්ද, සමාජීය සේවාවන්ද කියන එක පිළිබඳව අවධානය යොමු විය යුතුයි. දැනුම, ආකල්ප, කුසලතා කියන කරුණුවලට අනුවයි ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ. මේ පිළිබඳ ඔබට දැනුම පවතිනට ඕන. ඒ වගේම කුසලතා පවතිනට ඕන, ආකල්ප පවතිනට ඕන. ඒ කියපු දැනුම, ආකල්ප, කුසලතා සහිතවයි බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ. එතකොට ප්‍රශ්න පත්‍ර වලට නිවැරදිව පිළිතුරු සැපයීම සඳහා ඔබට දැනුම අවශ්‍යයි. ආකල්ප හොඳින් පැවතිය යුතුයි. මේ පිළිබඳව දැනුම ඇති කරගෙන කෙරෙහි ප්‍රායෝගිකව ඔබ ආකල්ප ඇති කරගෙන ප්‍රායෝගිකව ඒ පිළිබඳව කුසලතා ඇති කරගත යුතු වෙනවා. එහෙම නැත්නම් විභාග ජයග්‍රහණය කරන්නට බැහැ. වර්තමානයේදී දැනුම, ආකල්ප, කුසලතා කියන කරුණු තුන යටතේ තමයි සියලුම ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ. එනිසා ඔබේ දැනුම මැන බැලීම, ඔබේ කුසලතා මැන බැලීම මේ හැම දෙයක්ම සඳහා, ආකල්ප මැන බැලීම සඳහා ප්‍රශ්න පත්‍ර සකස් වෙද්දී ප්‍රශ්න නිර්මාණය වෙනවා. එනිසා ඒ කෙරෙහි අවධානය යොමු කරමින් ඔබේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගන්නට කියලා සිහිපත් කරමින් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්ම විෂයට අදාළ 10 වෙනි ශ්‍රේණියේ 2 වෙනි පාඩමේ නමදිමු අගයමු මහසගරුවනා කියන කොටස් අපි සාකච්ඡා කළේ ආගමික සේවාවන්, ජාතික සේවාවන් සහ සමාජීය සේවාවන් සියල්ලක්ම සාකච්ඡා කළා. එසේනම් අපි මේ පාඩමය සම්බන්ධ කරගෙන ප්‍රශ්න සාකච්ඡා කිරීම ඊළඟ පාඩමින් 4 වෙනි කොටසෙන් බලාපොරොත්තු වෙනවා. බහුවර්ණ ප්‍රශ්න සකස් වෙන්නේ කොහොමද කියලා, බහුවර්ණ ප්‍රශ්න සඳහා පිළිතුරු අපි තෝරා ගනිද්දී අවධානය යොමු කරන්නේ කොහොමද කියලා ඒ පිළිබඳ සාකච්ඡා කරන්නට ඊළඟ පාඩම් වලින් බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දී 2 වෙනි පාඩම අපි කොටස් 3ක් යටතේ සාකච්ඡා කරලා තිබෙනවා. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයට අදාළව
දහවෙනි ශ්‍රේණිය. අහන්න, බලන්න, මතක තියාගන්න. අපි ඔබට මේ තොරතුරු ගෙන එන්නේ පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව තුලින්. ඔබට තෙරුවන් සරණයි.